कक्षयो निभानम् द्वेखयो निभानम् मोहखयो සරණයි එමනම් මෙන බුදුපියාන්හාස දේශනා කරනවා එක්තර සූත්‍රයක යමෙක රත්තිම් පටමං ගබ්බේ වසති මානවෝ අබ්බුඩ් ටිත්තෝව භයාතිස දච්චන්න නිවත්ත තීතිය යන අදිවසන් මේ පාලි පාටීන් කියවෙන්න මිනි මේකයි. සත්ත දෙමේ සත්්‍යයයි යම් කිසි රාත්‍රියක මේ ගර්බේ නැත්තම් මේ මවගේ කුසයට ඔක්කන්ටිකසෙන් පැමිණිෙනවා. ඒ ආපු මොහොතේ ඉඳලම මොක දෙවෙන්නේ. ඒ ආපපු ොහොේ ඉදලා එකැන මවකුසේ වාසය පිණිස පැමිණි මොහොතේ සිටම අර ආකාසිතියෙන්නේ වලාකුළු අන බුදුපියාන්සමේ උපමාමය ගන්නේ. අබ්බුට්ටිත් තෝව භායති සායති සායාති සමයින්න. අබ්බුට්ටිත්තෝ සායාතිස ගච්චන්න නිවත්ත තීති ය අදිවසින්. දැන් මවකුසේ යම්ගසි සත්්‍යයෙක් යගසි ජීවියෙක් ඔක්කන්ති වෙච්ච මොහොතේ ඉඳල බුදුපියන්සි පහැලි කරනවා. හරියට ආකශතියන වලාකුලක් නොනැවතී ගමන් කරනවා වගේ. අ මවකුසේ ඔක්කන්තිවෙච්ච සත්‍යයන් නොනැවතී මරණය කර ගමන් කරනවා. නැවත්මක් නෑ. ඔම වෙලාකත් නවතින්නේය මේක්‍රියාවලිය. හෙනම් හටගත්තා දැම් වේගෙන් මරණය කරා යනවා. අඩ මරණය කරා ගිල්ල කොවෙලා කරේ අවසංගිෙනවානි මරණය අන්නේ මොහොද වෙනකම් අපි මේ මුණගෙහෙෙන් අර දරුවා ඔක්කන්දි වෙච්ච මහොටඉඳලා මරණය කරාම ගමන් කරන්න. ඒ දරවා මරණය කරා ගමන් කරන අතරතුර තමයි අම්මට ඇත්තරට මුණගෙහි. මේක තේරුම් ගන්න බැරවුුණ හම අයියෝ අපේ දරුව මලා කියලා හඩා වැලපෙන්න්න පුළුව. දැන් ඔය දරුවා ඔය මවකුසේ නෙවෙයි. කොයි මවකුසක ඉපදුනත් ඔය ටිකමයි වෙන්න. කර්මාණුරූපව තමන්ගේ මවකුසේ නැතන තමන්ගේ ගර්වාාසි ඉපතිච්චකයි අර මගේ කියන චන්දරගෙන් බැඳින් හේතුව වනේ. ඇරන්ඩ සමස්ථයක් වසින්ගත්තහම සකල ලෝක සත්‍යයාටම සිද්ධ වෙලා තියන එකමති දැන් මේ කිව්ව ධම්කාරණය භාගතුන් වහස මේ පෙන්වා දෙෙන ධහම්කාරණය එක දරුවට තරක් කදාළ කරණාවත් සියලු දරුවෝ මවකුසේ ඔක්කන්තිවෙච්ච මහොතඉන්දලා මරණය කරායි වේගෙන් පියමැණයන්නේ කෙලන්න භාගදුන් වහන්සේ පෙන්වා දෙනෝ එනම් අන්න ජාතිය සම්පන්ධයෙන් අපි ටකිින් ඩෝන එක දැනක් ඇසිල්ලක්වත් නවතින්නේ නෑ මේ ගමන මොහොතත් පආසාම ක්‍රමාණුපූලෝ මරණය කරයි ගමන් කරන්න. අපි හෙනං අර මාරණය තෙක් ජීවත්වන කෙනෙක් එෙක්ට අපි ඇල්මක් ඇතිකර ගන්නවා බැඳීමක් ඇතිකර ගන්නවා කුමක් නිසාද අර මරණයෙන් මේ ප්‍රපංචයේ මේ පංචු පනස්කන්දෙක් කෙලවරවෙන්නේ කුයි මොද කළ දන්නනැති නිසා. ඉතින් අපි මොකද කරන්න ඒ රූපයට ඇලෙනවා අවිද්‍යාවන් මේක වෙන් ඒ රූපයට ඇලෙනවා ඒේදනට ැලිනුවේයි සඥාව ැලින ඒ සංකාරයට ැලනවාඒ විඥායට ඇලිනවා. ඒ පංචුපානස්කන්දයට ඇලිනවා. ඒ පංචුපානස්කන්දයට ඇලිලා ඉන්න මොහොදක ඒ පංචුපානස්කන්දයට උරුම කරව ශක්තියනවා එය අවසාන මිය යනෝ. දැම්මකදවෙන්න. දැන් මහා දුක්කස්කන්ධයක් ජීවිතය. දැන් හඬනවා වැලපෙනවා විලාප දෙනවා හයි යෝ මෙහෙම මැරුණනාානේ මෙච්ච වෙච්ච යපතක්. උදම්මය අයි හෙමුණේ යි අපි දාලාගී අනේ මුොකද මේ උනේ කියලා ඔන්න අඩ වැලපෙන්න පටන්ගර. ඇයි මේ මේ අනවරත ක්‍රියාවලේ ගැන වැටහහි මත් ඇැති නිසා. මේ සත්‍යයාගේ උපතය උපතසා මාරණය අතර පවතින මේ අනවරත මේ සසර චක්‍රය ගැන වැටහෙමක් නැති ලනිසා. එකමදේ නැවත නැවත වෙන්නේ කියලා දන්නේ නැති නිසා. මේ මැරුණේ පළිවිනි වතාවට නෙමේ සංසාරය අආසාර භවිකත්‍යයක වසෙන් අනන්ත අප්‍රමාණ වාරගානක් මැල්ල තියෙන් කටසි වර්ඩතාකි සොහොන්බිම තර කරලා තියෙනවා බොහෝ කාලක සිට ඒ නිසා මේ ප්‍රථමතාවට මිය ග්‍යානොවී එනම් අනන්ත කාලෙකඳල මේ එකම ක්‍රියාවලයක් සිද්ධ එනවා. අපි මේ ක්‍රියාවලිය දකිින් ඇති නිසා අපි මොකද කරන්නේ ඒ ක්‍රියාවලි තේරුම් ගන්න බැකරුව අරවිද්‍යයන්තු ස්නයි මෝහයට පත්වෙලා හඩාවැලපෙනු ැන් මනුස්සේ ගඟ ගව වාඩුවෙන්. ඟක්ගා වාඩියවෙල ලාගෙනඉන්නකට ගඟ තියෙනවා එක ජාතියේ පෙනපිඩු දැම් මේ මනුස්සය මේ පෙනපිඩුවලට ආදරය කරන්න පටන්ගන්න දැම්මකදේ. මේ පෙනපිඩුුවලට ආදරය කරන මේ ඒ අඥඥාන මනුසයට මොහොතක් මොහොතා පාසා දුක්ක නිඩැයි සිදවේ. මොක දර සියලු අ පිු මොහොතා පාස අන්‍යතා භාවි අන්‍ය ස්වභායකට පත්වෙලා විපරිනාමයකින් කෙලවරෙන්. පරමකද විනාසේ කර පරිවර්තනය වෙනවා. එතකොට පෙනපිඩුව විනාසයට පරිවර්තනය වෙනකොට මේ අඥාන විනිහා අද්භාවයක්ත් විනාසේකර පරිවර්තනය කරගෙන කෙසේද. අර පෙනපිඩුවට ඇලුම් කරා. පෙනපිඩුවට ඇලුම් කරා තන්හා ජායති සෝකෝ, තන්හා ජයති භයන් ඒ තන්හාාව නිසාමාර ඇල්ම නිසාම සෝකයේ හටගත්තා එ නනි හ සෝක බයි විරයි හටකගන්න සෝකේ බයි මෙලොෝ වසිෙන් හටගන්න පරල වසසින් හටකන්න සෝකේ බයි මෙලෝ පරලෝ දෙකෙෙන් දෙක. තුළම හටගන්නවා. තන්හා ජායති සෝකු තන්හා ජායිති භයන් කලකිවේ මේ අත්භවයට උරුම්ම සෝකෙ බය ගැන විතරක් නෙවෙයි. මේ අආස්වාදෙන් රැලුම් කරන ලෝක සත්‍යය තුළ මෙලොවත් පරලුවත් දේ‍යකාරයම මේ සෝකෙ බය ඇතිවියෙනවා. තන්හා පච්චා උපාදාානං උපාධන පච්චා බහෝ බාපච්චා ජාති ජාතිපච්චා ජාමාණන් සෝක පතියව දුක්කදොමන සුපයාසා සම්බුවන්ති. ඒයෝම මේ තස්සකයව ලස්ස දුක් කන්ද සමුදිිහෝති ඔන්න තන්හා නිසා. මෙලවත් පරලොවත් දෙකේම දුක හටගන්නු. දැන් ඒ බව දැක්කේ නෑ ඒ නිසා මොකද වුණේ අර අසාරු රූපවේදනා සංඥා සංකාර විඥාන ගොඩක්ම සැපයි සැපයි කියලා ත්‍රස් තෘෂ්නාවෙන් අල්ල ගත්තා. ඒ මනස. ඒනිසා මොකද වුණේ මෙන්න මේ අවිද්‍යාවෙන් තෘෂ්ාාවෙන් අල්ලග ඇත්ත මෙන්න මේ රූපේදනා සංඥා සංකාර වි්ඥාන හේතු කරගෙන නැවත දුක්කස්කන්ධයක්ම සමුදය වුණා ඒනම් අර අසාර පෙනපිඩු ටික විපරිනාාමීයට පත්වෙනවා තමයි. හැබැයි නිකාම විපරිනාාමීිට පත්වවා නිවෙයි. අර අඥාන හිස් මිනිහට ත විනාසයක් මුර්මක ලදීලා විපරිනාමිට පත්ති. මොකද ඒ පෙනපිු අසාර පෙනපිඩුවලට ඇතිකරග තාදරය ආලය ඒ සත්‍යයාට තවදුරටත් සංසා දුග තවදුරටත් මේ සංසා දිග්ගස්ස ගන්නට උපකාර වෙන. එනම් ගන්න බලන්න ර්මය නොදැක් හම සිදුව වෙන දේ එවා අපි බුදුපියාන් හත්මේ මේ ඔබට පෙන්නල දෙන්න මේ ක්‍රියාවලී මෙසේ වෙනවා මේක දැනගන්න දැන් දැනගත්තා හරි ලොකක් කෙනවා එහෙම කියල නෙවී. අන්නට මූලෙක ධර්මය පිළිබඳ අවබෝධයක් නැති කෙනා අපි ධර්මී ගෙනගඩ කියාමන්න එක තමයි වන්. මොකදවෙන්න අනේම මෙච්ච දන්න ඉට පසය කතා කරන්නේ එයා දන්න බව පෙන්න්න අන්න්නේේයා ඊට පස්සේ යා රූප කලාප මේවා මේවා ඊට වසේ ඔක්කොම දන්නවා ඔක්කොම දන්න. දන්නවාගේ අහංකා ආරකමට පත්ව. දන්නවානම් සංසාතුක නිදහසින්නේ පැයි. දන්නවනම් ආයි මම දන්නවා ඔබ දන්වාදක කිය අහහ යන්ඩෝන් නෑ පාරක්ධානී වාදකර කර. දන්නවා නම් පැත්තකට වෙලා ඒවැඩේ කරගන්ඩයි. අවශ්‍ය ඒතරන්නේ කවරහරි තාව ඉටින් අනේ මටත්මි මාර්ගය පෙන්ලදින්න කියලා ඉල්ලීමක් කරනවානම් ඒවගේම කරුණාවෙන්. අන්‍ය ලෝක සත්‍ය අට තේමාර්ගේ පෙන්ල දෙ ඉදිරිපත්තිනවා ොමිසාක් ඒ ඇරන්නට මම මෙසේදන්න නුබල මෙසේ දන්නවා මෙච්චර දන්නවා නුබල මෙච්ර දන්වාද කියලා වාදනකණ්ඩ අවස දෙයක් නෑ. මෞකසේ උපන් වෙලා ඉඳල්ලා දැන් මේ ජාති සංජාතිය අනදදි වශසිෙන් ඔක්කන්ති යනාති වශසිෙන් මේ පියවර පෙන්නල දෙන්නේ මේ වටික දැන් ඔබ දැන් දන්නවා හරිදැම් ම හොඳ දන්නවා දැම් ට ඕඩකේට පැදිලි කරන්න පුළුවන්ද කවරට ඉපද වන මෙන්න මෙහමයි උප දෙන්න කියලා ඒවගේ මෝඩා දහස මෝඩා දහසක් ඇතිකරගන්නනේ මේ ධර්මය පෙන්වා දෙෙන්. මේ ක්‍රියාවලිය නුවණින් දකිින්ට හැගීමෙන්ේ හැඟීමෙන් දැක්කොත් ඔබොට මේ ක්‍රියාවලිය පිළිබඳ මේ දශනා කරපු ධර්මය දැනුමක් විතරයි. අවබෝධී ැලුවත් ඔොට පෙනෙයි මේ දුක්කස්කන්ධයක්මන මේ පවතින්නේ. මහා දුකක්මනේ පවතින්නේ. හනම් බලන්ඩ් අරවිදිහට මවකුසේ ඔක්කකාන්ති වෙච්ච වාර ානුවවල අපි මී ිස්සල කීවතක් ැරලේයන්ට ඇත්. ඔක්කකාන්තිවෙචැනී එහෙම මරණගෙන් අපි දන්නවන්නේ මරණයයක්ය ලබිට යන්තන් පේන්ඩ ගන්නේ අර යම්ගසි ආකාරයකින් කලයක් වසෙන් විකසනය වෙච්ච ඒ පධාර්ථයක් විතරයි. එතන එහැ මරණයගෙන් අපි දන්නමනය ඊට කුඩාර ගණ්ඩබ්බ සරීරයකින් ඉන අවස්තුතාවල ද එම ඉතාම සුළු වසයෙන් අර සයිල වැඩිලා ඉතාම කුඩා පරමමාක සතයක් වසයෙන් වැඩිින් පවති මියකෝ. වර්ණය ගැ අපි හිතලවත්නේ. එහෙන් මැරිච්ච වාරගාන තමයි වැඩි කියල සම්මා සම්බුදු පියානාවස දේශනා කරනවා. එහ නම් මේ ධර්මය අපි දැනකණ්ඩෝන දැනගන අහංකාරයට පත්තෙන් උඩගුභාවයට පත්වෙන නෙවෙයි දැනකත්තා ගැන මෙබඳු අසාර ජාති ාණන්න සෝකපතතිය දක්කදමන සුපය සහිතම ක්‍රියාවලයක් මෙත පවතින්නේ. මේක මම කියලා මගේ කිය ගන්න හට්ටයක් නැති පවතිේරුන්ග. ඒකටයි දැනකගන්න කියන්න. එහෙම නැතුව, ටික මෙහම දැනගන මම දන්නවා කියලා කාටවත් කියන්න නෙවී. හොඳට මතකතියාගන්න කාටත් කියලා වැඩ අ තියෙනවද මේ ක්‍රියාවලයෙන ම මෙච්චර දන්නවා ච්රදන්වා කියලා තමන්ට වැටහේම අත්තියෙනවවා තමන් කරන්න ඕෝන අප්‍රමාධීව මේ ක්‍රියාවලේ හොඳට තේරුන් කරම් මේක සම්පෝනම දුක ගඩනගන්න ක්‍රියාවලය පමණයි කියලා දැකලේ දුක් නිදහසන දරන උත්සහයි. අන්න එතනයි ප්‍රඥාවතින්. එතනයි බුද්ධිවාන්තියයි. අන්න එක තෝර ගණ්ඩෝ. එහෙම නැතුවර අභධර්මය ගැන කතා කරන්නේ හංකාරකමට අි ධර්මය නමුතිෙන් කතා කරන දයන්න ඇත්තටම් ගැම්ුරට ධර්මය දැක් ගැන කෙසවුණන. යම්මට්ටමට ධර්මය කැමුරින් දැක්ක අද ඒ මටමට කෙස්තුර වේවා අන්න එකයි මේ ධර්මීති ආශ්චාය. එ අභින යන්ති පරිින්ය යන්ති කියන්නේ හොඩා ගැඹුට ධර්මය දැනකෙන ම මෙචර ධර්මය දන්ම කළ ඔලු දුම ගන්න කියන කනෙවේ. එහම් ගැම්ුර ධර්මය දකිින්ට දකින්නට මේ ක්‍රියාවල සම්බදය නිබදධාව ඇතිවී. එකමගට තල කිරීම ඇැතියෙන. ඇත්ත පේන්ඩ පේන්ඩ සියල්ලකිරහි චන්දරාගේ දුරුවෙලයනවා එන බන්දු ක්‍රියාවලයක් නේද මේ භවින් භවයට පවතින්නේ මේ අසාර පංචුප පනස්කන්ද ක්‍රාවලයක් නේද මේ භවිම් භවවිට පවතිය අධදශ නුවනින් දකිමින් වාසය කරද්දි අන්නර සියල්ල කර හිතින චන්දරගේ පාවලයන්. අන්න එකයි කරඩෝ නැතුවමක මම දන්නවා දන්නවාගෙල හිතන කෙනෙවේ දන්නවා දන්නවාගේ හිතන කරේ හොඳ තේරුන්ගත් දන්න දන්නවාගේ කොචර හිතන් හිටියත් වැඩ. දන්දරාගතුරුවෙන්න. දන්න දේගැන ගැඹුරට නුවනිින් මෙිනිහිකරමින් බලන්ඩ ඕනන්න එතකට සන්දරාගතුරුවෙන්. මේටික අදෝභ බනහලා දැනගන්න. දැනක නහරි මමදැ න්න අත්භය ගැනමට වැටහිීමමත්තියෙනවා අත්භවය සකසි ිහෙමයි ජාතික අවස්ථාාවි පටිසන්දීඉඳලා මවකුසෙන් උපදිනකං සිදධන ක්‍රියාදාමේ මේකයි මංගේක දැන් දන්නවා කියලා ඔහොම හිතාග නෙවෙයි මේ දේශනා කර ධර්මි තුනි දන්නවනම් ඊට අනුකූල චර්යාර්මක වෙනසක් හටකන්ඩුවෝ යමක් ඇත්තනම අවබෝධ වනානම් ප්‍රත්්‍යයක්ෂ වනානම් ඒහා සම්බධ චරරියාාපමක වෙනසක් ඇචීන්ද නි පුද්ගල ඇතුළ. දැන් උතුමූ චතුරා සද්ධර්මය කෙනෙට අවබෝධ වනොත් ඔහතු චරියාර්ත්මකෙෙනසක් හටගන්න. ඒ චරියාත්මක වෙෙනස තමයි උතුමූ ආර්ය ෂ්‍රාගික මාර්ගය කියලකය පටිසෝත චර්ාව පටිසෝතගාමිකි අන්නේ චරියාව එ වෙන අසිේච චරිියාව එනම් ධර්මය දැනගන්නවා දැනගෙන අවබෝධ කරගන්න. අන්න එතකොට තමයි ප්‍රතිඵලයක් ලැබේ නහෙනම් නුවනින් කල්පනා කරන්නඩ මවකුසේ ඉපදිච්ච මොහොටින්ද ලම ගමන් කරන්නේ මරණය කරා නම් මේ ගමන් කරමින් ඉන්න කුමක් කරාඩු. තාම අපට ඒ මරණය මුුණ ගැහුන්නේ ඒක අපේ වෙනස. එනිසා තාම මෙ අමා ධර්මයස අවබෝධ කරගන්නඩ ඉහළම හේතුතියෙන. නිසා ප්‍රමාදවීමේ ධර්ම අවබූධ කර ගඩ දක්ෂ වේඩෝන කවරුුණා ඊනකටො එහෙනම් අන්න අසේ ඒන්ස්වරෙන් භාගතු වන්සෙන් පෙන්නවා ඉලට ම තවත් මේ දරූපත ගැන් එෙමටත්ම් මේ දරුවෙක් වසෙන් හමටත්ම මේ ජීවිෙක් වසය මේ සත්වය මේ උපදි නාකාරයකෙන භාගතුන් වහස දෙදසන කකරපු තවත් සෝත්‍ර දේශාවල් ඇතුළත් තවත් විශේෂ රණ කිහිපයක් පෙන්න්නන්නම් එකතෑ මහානිධාන සෝත්‍රයේ. මෙන මහානිධාන සූත්‍රයවෙන්න මෙහෙම සඳහන් වෙනවා. විඤ්ඥාණ පච්චය නාමුරූපන්ති ඉතිකෝ පනේතන් උත්තන් තදානන්ද ඉමිනා පේතම් පරියායේන වේදී තබ්බං යතා විඤ්ඥාන පච්ය නාමරූපා යනාදි වසේ. මොකදදමකන් ආනන්ද හාමුදුරුවට ආමන්ත්‍රණය කරලා බුදුපියා අස දේශනා කරනවා ආනන්ද මෙන්න මේ විඤ්ඥානය විඤ්ඥානය ප්‍ර්‍ය කරගෙන විඤ්ඥාන පච්චා නාමරූපන්ති මේ විං්ඥානය ප්‍රථ්‍යකරගෙනමයි හැමදිසේ නාමරූප බවතින් මෙසේ මෙහෙම කියන ලදී භාගතුන්හසේ හැම කියනවා. මෙන්න මෙහම භාග්‍යතුන් හස දෙසනා කරන. ආනන්ද යම්සේ විඤඥානය ප්‍රත්්‍යකොටකට නාමරූපය වේදයන කාරණයාව මෙන්න මේ ආකාරෙන් දත්යුතු. හොන බලන්ට දැම විඤ්ඥාන පච්චා නාමරූපන්කින්න මේ පටසාපාද අවස්ථාව විවිධාකාරයෙන් විද්‍රාවවා. මෙතනම විග්‍රහවෙන්නේ මේ ජීවිෙක් වසිෙන් උපදින ක්‍රියාවලයට සම්බාන්ධෝ. දැන් මෞකෝසිකින් ජීවෙක් වසිෙන් දර්ුවෙක් වසින් උපදිනවනි මෙන්න මේ ක්‍රියාවලිය ගැන විග්‍රහ කරන්න තමයි භහගතුන් වහසේ මහානිධාන සූතතේ මෙන්න මේ ධහම් කරණ පෙන්ලදෙන්. විඤ්ඥාණ පචා නාමුරූපන් ගැන මොකද. මෙන්න මේකයි ආනන්ද මෙන්න මෙසේ දති යුතුයි කියලා අනුන් වහස පෙන්න දෙෙන ඔොකොහොමද වි්ඥාණංචහි ආනන්ද මාතු කොජ්ජිස්මින් ඔ ිස් න ඔක්ක මිස්සත අපි නෝකෝ නාමරූපන් මාතුකුච්චිස්මින් සමුච්චිස්සතාති කියන පොඩ්ඩක් අමාර ඉතින් පාලි වචන හරියට හොරුවන්න ඕනකට භාගතුන් වහස මේ අහ මොකද ආනන්ද යම්කිසි ආකාරෙකින් මවකුසට ප්‍රතිසන්දිි වසයෙන් මේ විඤ්ඥානය බැහගත්ති නැත්තං මොකදද වෙන්නේ ඔන්නොන්ද පිස්ල්ල පහැදලි කලා මටකැතිවබට දැම මවකුසට විං්ඥානය හහිනවාගේන කතා තැන් ඔබම දැක්ක දැ මවකුසට විඤඥාය භහිනකි හම විං්ඥානය හොදු මාත්‍ර විඥානය පසංල මකුසට භැගන්වා නිවේ එගන විඤඥානය තනි පැල්ල වහගැන්නවා නිවේ දැම් එන්න මේ වගේ ධම්කාරණ වැදියට කියවගත්තොත් ඔන්න අපි හිතනවා ඊඩ පස්සේ මේ බුදුරජාණස දේශනාකරපු ධර්මය පරස් පරතාතිය නො. ඊට සොන්න දර්කවාදී අල්ලගන්න ඔන්න දැනක කියන මනිස් මනුස ගන්ධ්බෙ කියල තා තැන කියන විඤඥානය කියලා ඉතින් එකතම ගැන ධර්මය විමර්සන බුද්ධියන් දකිින් ඩොට බුදුරජාස දශනා කනො මහන මේ විඤ්ඥානයේ තනිව ගමන් කිරක් ගැන දේශනා නොකරමිකි මේ රූපේතනා සංඥා සංකාරක කියන නාමු රූප ධර්මයකෙන් තොරබ මේ විඤ්ඥානයේ ගමන් කිරීම පැවැත්මක් ගැන දේශනා කරන්නේ නැහැ කියලා. මේ විඤඥායේ තන්‍යව තමන් කරනවා අනිවවෙ කොහෙවා විඤ්ඥානය කියර ගැන්නේ හිතනම් හිතර තනියය බෞදධීල් ැබ නිවාරය හිත පවතින් මේ රූපසා නාමකිනේ ධර්ම දෙක ඇසරු කරගෙන. එක නාමරූප පච්චා විඥාන්ක හැමතිේසු නාමරූපච්ා විඥ්‍යාන විඥ්‍යානපච්්‍යය නමරූපක්. දැම් බලන්න නාමරූප ප්‍රත්යෙන් විඥාන සකසන හැටි විඤ්ාන ප්‍රත්්‍යය නාමුරූප සකසන හැටි භාගතු නාසම පෙන්වා දෙන්නය අපි. එන්න දැ මෙතනිවෙන්නටවා විඤ්ඥාන ප්‍රත්ත්‍යයෙන් ගොමද නාමරූප සකස්සේ. ඔන්න බලන්න එහම් මෞකුසට විඥානය බැහැගත්තා. මවකුසට මේ විඥාණේ බැහකත්ත කියලා ගැන මුණ අවස්ථාව. අන්නර ඔක්කන්තිවෙච්ච අවස්ථාව මෙන ඔක්කන්තිවේ අවස්ථාව සම්බන්ධයෙන් තමයි බුදුපාන් වහන්සේ මෙ පෙන්වා දෙන්නේ එෙන ඔන්න මෙන්න මේ මවුසට ඔක්කන්තිවෙන්ඩඒ නියමිත මොහොත භාගතු නාසය න මෙන්න මේ මොහොතදී මේ මවකුස්සට මේ විඤ්ඥානය බැහැගත්ත නැත්තං මොකද වෙන්නේ ආනන්දු. එහනම් ඒ මව්ගේ කුසේ නාමුරූපෝ වසේ මේ අභිනිබ්වත්යක් අපිට දකින්න ලැබයිද එතකොට අනන්ද හාමුදුරගෙන නැහැ භාගතු නාසේ හෙම දකින්න හම්බෙන් නෑ අන්න බලන්න දැන් ඔන්න ජීවිද්‍යා විශේසන? මවකුසේ කලලේ වැඩෙන්න්නේ කොහොමදගේ ලැහවොත් අර මවගේසාහ පියාගේ සයිලොලින් ලැබිච්ච ජීවශක්තියන් කිය උත්තරය දීලා නිකං ඉන්න පුළුවන් එතකට යම්ගකිසි කෙනෙ කඇහෝත් ොයි ජීවශක්තිය පවතින්න කුමක් මතතු. ජීවශක්තිය පවර්ත්වාගෙන යන්න්නත් යම්සි හේතුවත්වී ඉන්නප එඒ හේතුව කුමක්ද කියලා එතකට දෙන උත්තරය මකක් එතොට දෙන්න උත්තරයන්නේ යම්කිසි ආකාරයකින් ඔන්න කාලේ ජීවසක්තිී නැතිවෙනවන්න නැතිවවෙන්නේ මොන හේතුමතද. එතකොට දැන උත්රොක්කමල්ල බොහොම ලාම කුත්තරයක් මොද ලාම කුත්්‍රරයක් දෙන්නනු එක කියන්න පුල රසායන වර්ගයන්ගේ හෙම නැත්තම්ම මේ සරීර තියෙන ලේවල හෙමැත්තම් උනුහ රසායන වර්ගයක ූනතාවක් නිසැ මේ කුඩේ කියලා. ඉරස යනු එහම් ඒ ඕූනතාව නිර්මාණ වනි කොමො එතකොට කියයි මලික සයිල දෙකෙන් තමයි ඒ වුණන තව සකස් වූුණේ. කට ැහොත් හෙම එම්බඳ ඕනතාවක් ඇති සටලි දෙකක් එකට මුුණ ගැහුුණයයි එතොට උත්තර දෙන්න බෑ එහෙනම් ඔන්න බලන්න බුදුපියාන් වහසේ යනු හෙන ආනන්ද මවකුසට මේ විදියට මේ ගන්්ඩබ්‍යයක් දැන් ඔය විඤඥානය කිය ගැන අර ්‍රජකායක ගණ්ඩබ්‍යයක් මේ ත්‍රජකායක ගණ්ඩබ්‍යය මවකුස විලා බැකත්ති නැත්තං මේ කල නාමුරූපව වසන් අපි නිපත්තියක් දකින්න ලැබෙන ආදාන. නෑවාාගතුන් අහන්සු. එනම් කොහොමද දකින්න අහම්බේන්නේ කල් රූපය වැඩින්නේ කොහොමද. ඉරසයන්න බාගතුන් අහසේ තා ප්‍රශ්යක් හනෝ ආනන්ද හොන්ඩයි. වීනා විඥාණංචාහි ආනන්දේ අනධදිවසිංහහිම විද්‍රහ කරනවා එතන පෙන්දෙනවා යංකිසි ආකාරයකින් මවකුසට දැන් යොක්තානුව හැදුනත් මේ මෞකුසට මනුස්ස ගණ්ඩර්බයකයිලා බැසි නැත්තාං. මෙතනින් ඉහාට කල්ලේ වැඩෙනවති කියලා යැහවියි. වැඩෙෙන්න කියලා ආනන්ද හාමුදුරුව ඔත්තරයක් දෙනු. ඊටස භාගතුන් වහසේයන ඊලඟ ප්‍රශ් ආනන්ද හොටයි යම් කිසි මනුස ගන්ත අපවෙේ. එෙමත්ද අර කියනදිරරි විඤ්ඥානය ඇවිල්ල මවකෝසේ ඔක්කන්ති වෙනවාදයි. ඔක්කන්තිවෙලා සුළුම් මොහතකින් නිරුද්ධයෙන. දැන් මුල් අවස්ථාවදෙේ ඔක්කන්ති උනේමනෑ දෙවිනි අස්ථාජි භාගතුන් වහසේයනු හොයි මව්කුසේ ඔක්කන්ති වෙලා සුළු මොහතකින් ඒ විඤ්ඥාණ නිරුද්ධ වෙන. දැන් නදමොටදවෙන්නේ දැන් නාමරූපයන්ගේ නිබ්ාත්තියක් එම ත නාමරූපයන්ගේ වැඩීමක් එමත්තන් කලේ වැඩීම පෙනීද. නෑ භාගතුනාස ඒ පේනෙත් නෑ. එහනම් කොයි අවස්ථවිතිද මේක සිද්ධවෙන්නේ. එහනම් මේ විඤ්ඥානය මවකුස ටැවිල්ලා ක්කන්ති වෙලා විඤඥානෙකවැත් ්‍රජකායක ගන්තාාබය මවකුෂ ඔක්කන් වෙලා එතනින් එහැ පැතට කර්මයෙන් මේ සරීරයේ වඩන් ඩෝඩු. එක පූර්ණ කර්ම්ජයි. කර්මී තීරණයක්ගලොත් අසර මඟති මේ කලේ අත්හැරල් දමනවා කියලා එනම්ගන්න මලා.ඒ දෙමවපියයට තීරණය කරන්න බෑ. එක වෛතතුමාට තීරණය කරන්න බෑ. ඒක මේ මහපොළොවින්න කිසිකයට තීරණය කරන්න බෑ. ඒ කලලේ පවත්තාගෙන යනව නැද්ද. ඒ පූර්ණ කර්මජ තීරණය අනු භාගතුන් වහන්සේ අනුව හමුණොත් ඒත් කලේ වැඩිනි නෑ හෙනම් කොයිවල් අවස්ථාති දකිින් හම්බේනේ මවකෝසට ඇවිල් ඔක්කන්ති වෙඩත් වෝන ඒ ඔක්කන්තිවේ කලලය එමත ඔක්කන්ති වෙච්ච ඒ ජීවය එතනින් හැ පැත්තට ඒ විඤ්ඥාණ සහිතයේ කය කර්මෙන් අපි නිබ්බත්ති කරන්න ඕට කර්මයෙන් ගොඩන ගණ්ඩෝන අන්න එත කොඩට මයි මේ කරලයක් බවට පත්වෙන්නේ කියලා. ස බුදුපාන් වහසයහනවා හොඳ යානන්ද විඤ්ඥාණංචහි යානන්ද දහරස්සේව සතෝ වෝච්චිජී ජිස්සත කුමාරස් නාති වසි කුමාරිකා යඳදිවශ ඔබි දහකන අහන්නේ මෙතන හන්නේ පාලින්හන්නේ කුමාරකස්සවා කුමාරිකායවා අපි නෝකෝ නාමරූපන් උද්දි විරුල්හි වේපුල්ලං ආප්ජි ජිස්සතති යනදි වසින් අ අහනේ ආනන්ද මේ ලදුරු අවස්ථාවේ හෙතිපු මේ ලදුුරු අවස්ථායිති පිච්ච මෙන්න මේ විඤ්ඥානය ලදුරු අවස්ථායිතිම සිඳිල ගියානක් ලදුරු අවස්ථාතිම සිඳිල ගියාන දැල් ලදුරුුවෙක් වසෙන් ඉපදුනා දැ ලදුුරු අවස්ථායිදම සිඳිල ගියා දැන් එහෙන ආනන්ද ඒ විඤ්ඥානය ඇසුරෙන් නැවතත් අර නාමුරූප වැඩිනවා පේනවත් නෑ භාගතුන් වහන්ස ම් කිසි විඥායක් ලදරවස්ථාඇතිම සිඳිල ගියොත් මොකද වෙන්න එතනින් එහැ පැත්තට නාමුරූප වැඩෙන්නේ. මොකද විඥ්‍යා නිරෝධ නාමුරුප නිරෝධ. එන විඤ්ඥාන පච්චා නාමුරූප. විඤ්ඥාන ප්‍ර්‍යයන්ත මේ නාමුරප සකස්සේ ඉදිරියට වැඩෙන්. එන යම්කිසි ආකාරයකින් ලදරෝදදීම මේ විඥාටි සිදිි ගියොත් එනන් එතනින් එහැ පැතට ආනන්ද නාමුරූප වැඩෙන්නෑ ඒ කාරණාවත් සත්‍යයක් නේයට එසේ භාග්ගතුන් වහන්ස. න්නටබස ාගතු නාස පෙන්න්නා දෙනවා. තස්මාහියානන්ද ඒව හේතු ඒතන් නිදාානං ඒස සමුදයෝ. ඒස පච්චයෝ නාමුරෝප පස යදිදං විඤ්ඥාන. අන්න එහෙනන්ද අන්න එහෙන ආනන්ද මෙන්න මේ ධර්මය ව්‍යාකරණය ඇසුරින් තේරුම් ගණ්ඩෝන එහනම් සියලු නාමුරෝප ඇසර නාමුරප ඇසුරෙන් තමයි හැම තිස්සේ විඥා වැඩින්ගේ විඥා ඇසුරෙන් තම මේ නාමුරප වැඩින් එම් විඤ්ානතයි මෙතැද ප්‍රධාන වසය මුල්ලෙන්නේ විඤ්ඥානයේ පවතිනතුරු නාමුරුපවැඇටනු. දැන් මේක චක්‍රියයක් අසින් දෙපත්තටමයන විඤ්‍යාපච්ා නාමුරූපා නාමුරපච්ච ඤඥා ැන් මෙතන පැහැදිලිකරේ විඤඥානපච්චා නාමුරූපන්ගේ නවස්ථාව. එනම් පටිචි සමුපාද මෙන මේ විඤ්ඥානපච්චා නාමුරූපන්ගේ නවස්ථාව විදි කාරණ දෙකක් විග්‍රාවනවා එකක් තමයි ඉද පච්චතා පටි සමපාද. දැම් මේ විග්‍රා කරණ ඉදපච්චතා පටිසාපාති නො එ දැන්මේ මො පටි සමපාධ විග්‍රාවෙන් මේ තමයි විපාග පටි සමපාත් මේ ඉද පච්චතා නිවේ ඒ ඉද පාචයතාක විං්‍යාර පච්චය නාමරූපන් කියල කියන්නේ පංචු පාතනස්කද ක්‍රියාවලිය හොද ප එතකොට දැන් ඒ ඒ ඉදපචිතගෙන ඒ මොහොතේ ප්‍රාත්‍යන්ගෙන් ක්‍රියාත්මක වන පංචස්කන්ද පංචුපතනස්කද ක්‍රියාවලිය තමයි විං අාර පචය නනාමරපන් කියල ඉද පච්චතතා පරිිස සපති පෙන්නුම්. නමු මේ පෙන්නන්නේ විපාක පටි සවපාදය විපාක පටි සවපාදයේදී විඤ්ඥාණපච්චය නමරූපන් කියලක කියනේ අන්නර යම්කිසි අත්භවයකට විඤ්ඥානයගකිහිල ඔක්කන්ති වෙලා ඒ ඔක්කන්ටිය තුළ නාමරූපක්‍රමාණු කූලවවාර්ධනිවිල නවස්ථාව. ඇැබැයි දැන්වන්න ඒකත් තේරුම් ගැන්නු නැවතත්තාපෝ පැහැදිලිරමින් කියනවා මවකුසට ගිහිල්ල විඤ්ඥාණය තනිව බැහැගන්නව හෙම නිී. එම විග්‍රහ කරද්‍ය. දැනගණ ඩෝන මේ බුදුපියන්හස පෙන්න්නන මෙතන මේ තනිව විංඥාය ගිහි මොකු සයෝක්කන්තිවවා කියලා නෙවෙයි අර නාමුරූපධර්ම සහිතව ත්‍රජකායයික මනු ගණ්ඩක් බෙක් වසෙන් තමයිම මවකුසි බැගන් එන ගන්නේ බවත් අපි නුවනින් දකි ඕෝන එහෙන ගන්න බුදුපාන්හසේ අර්ථෙන් මෙන්න මේ අපිට පෙන්නවා විඤ්ඥාන පච්ා නාමු රූපන් කියන අවස්ථාව දැන් මෙතන පෙන්වා බුදුපියාන් වහසේ ඒසේව හේතු ඒත නිදානම් ඒසේම හේතු ඒතන් නිධානන් ඒස සමුදයෝ එස පච්චයෝ නාමුරූපස්ස යදිදං විඤ්ඥාණ. මෙන්න මේ විඤ්ඥානයම මේ නාමුරූපය හේතුව වෙනවා. විඤ්ඥානයම මේ නාමුරූපය නිධානය වෙනවා. විඤ්ඥානයම මේ නාමුරූපය සමුදය වෙනවා. විඥානයම මේ නාමුරූපේ ප්‍රත්තිය වෙන. පිට ඔබට මිටසෙල්ල පැහැදිලි කරා මත ඇති හේතු පච්චයා. නිධාන පච්චා සමුදය පච්චා පච්චය පච්චාකෙල් හතර ආකාරයකට මෙන්න මේ පරිිසෝපාත් චක්‍රක්‍රියාත්මගෙන ආකාරයක් පැහැදිලි කර මතක ඇති හේතු ඉට නිධාන සමුදය පච්චයගෙන ආකාර හතරකට මෙන පරිිස්සාපාතික්‍රාත්මගෙනනලලා ඉතින් දෙව එක ෙට ගැඹණ විරාරණි ග තව සංකීනවන්න පුළුවන් නිසාමං ඒ පැත්ත වෙන දවසක තාව පහැදිලි කරලා දෙන්න. ඉලට මහා තන්හා සංකයේ සූත්‍රීත් මෙන්න මේ ාතිය පිළිබඳ අන්කිසි සටහනක් කෙන මෙන්න මේ ආකාරය නන්න බලන්න බුදුරජාණන්සේ පෙන්වාදින තව යිදගත් ධම්කාරණාවක් මෙන්න මේ ජාතිය සම්බන්ධය තින්නංකෝපන භෙක්කවේ සන්නිපාතා ගබ්බස්සාවා පොක්කන්ති හොන්ති තින්නංවාකෝපන භෙක්කවේ සන්ඩිපාතා ගබ්බස්සාාවක්කන්ති පොන්ති යනදි වසේ මෙන්න මේ ගර්භාසයක් පිහිටන්න ගර්භාසයක මේ සත්‍යෙක් ඔක්කන්ටිවෙන්ඩ කාරණා තුනක් බලපානෝතියේ. මෙන බුදුපාන් වහසේ පෙන්වා දෙවා කාරණාතුනක් සම්පූර්ණ උනහමයි ආනන්ද මේ ඔක්කන්තිය සිද්ධවෙෙන්. මොකදද මේ කාරණාතුන. එක තමයි දැන් අහන මොකද මේ කාරණාතුන එක තමයි ඉද මාතා පිතරෝජ සන්නිපතිතා පොන්ති මාතාච නවු. උතුනී හොන්ති හෝ දැමෙනෙන් පලවිනි අවස්ථා පෙන්නෙනවා මෙන්න මේ අවස්ථලා ගන්න ඉද මාතාරෝජ සන්ඩිපතිතා හොන්තිේ ගැන මවයිපියයි එකතු වෙනවා සංසර්ගයක් වසියෙන් එකතු වෙනවා මවයිපියයි එකතු වෙනවා ඒ කාරණාව සිද්ධවෙන් නමුත් මාතාචන උතුනී හොන්ති නමුත් ඒක මවගේ ඒ දරුවෙක් පිලිසඳ ගන්න සුදුසු කාලයක් සරු කාලයක් මෙවි මවක් වසයෙන් ය වශකන රතු විපර්යාසය සිද්ධ වෙලා නෑ මවගේ ශරීරයේ තුජි ස්වභාවේ ඒ රිතු විපරාසිෙන් සකස් කරන ස්වභාවය සකසල නෑ. සරුකාලය සකසලනෑ. එකද මැක වේ මාතාචන උතුනී හෝති. දැන් අම්මයිතාතා ඒකරශේලා තියන අමයිතා එකතු වෙලා තියෙන. හැබැම් මවගේ සරුකාලය නොවේ. ගන්දබ්බෝ චන. පච්චු පට්ටි තෝ හෝති එහනම් මේ අවස්ථාවද ගන්ඩබ්බෙක් ඔක්කන්ටිවෙන්නේ නෑ ඔන්න බුදුපියාන්නාස පෙන්නෙනවා මෙන්න මේ කාරණා තුනක් බලපානවා සත්්‍යයෙක් ජීවෙක් වසයෙන් නතන් අ ත්‍රජකායක ගණධබයෙක් මවකුසේ ඔක්කන්ටිවෙඩ මේ කාරණා තුනෙන් දැ මෙතන එකයි සිද්ධ වෙලා තියෙන්නේ මවයි පියයි එක තුුණා විතරයි. එහෙනම්? මවගේ සරුකාලිකුත් නෑ එහෙනම් එතනින් එහැ පැඇතට ගන්දබේ කොක්කකාන්ති වෙනි නෑ එතකොට අන්න කිවා නේවතාව ගබ් අස්සාවාක්කන්ති හොන්තී කියල එතකොට තා මෙතන ගන්දබ්්‍ය බැහැකණඩ සුදු නෑ සමයින නේතා නෙවතාව ගන් දබ්බා ඔක්කන්ති හොන්තී දැන් දෙවනි අවස්ථා බලමු ඉද මාතා පිතරෝජ සන්නිපතිතා හොන්ති මවයිපියයි නැවතත් එහෙම එකතු වෙනවා සංසර්ගයක් ඇතිවෙනවා මාතාච උතුනී හොන්ති මවගේ එරිතු කර්තාවයක් සිද්ධ වෙලා තියන් එහරු කාලය උදාවෙලා තිීන් දැම්මක දෙයින්. ගන්ධ් බෝචන පච්චුප පට්ටිතෝ හෝති ඒත් ගන්දබ්කින් දෙවැනි අවස්ථාව මවයිපියයි එකතු වෙලා තියෙනවා මවගේ සරුකාරයක් පුුණ ගැහෙලා තියෙනවා ඒ ගන්ඩබ්බේ කැවිල්ලා බැහැගන්නෑ මේ යුක්තානුව මේ ගරවාහි බැහගන්නෑ. එතුකටමකළෙනේ නේවතාව ගබ් අස්සාාවක්කන්ති හොන්ති. එතුකටත්මකටවෙන්න දර්වයක් පිහිටන්නෑ දරුවත් පහළවෙනි නෑ. දරුවෙක්කිඉපතිණි නෑ. යතෝචක භික්තවේ මතා අපිවිතරෝජ සන්නිපතිතා හොන්ති. මාතාච උතුනී හොන්ති. ගණ්ඩබ් බෝජ පච්චුප පට්ටිතෝ හෝති වන් තින්නම් සණඩි පපතිතා ගබ් අස්සාාවක්කන්ති හොන් මවයිපියයි සංසාර්ගයක් ඇතිවෙන්නත් තෝ ඒ කාරණාවත් සම්පූර්ණ වෙන්ඩෝ ඊළඟට දෙවැනි කාරණාව මවගේ සරු කාලයවෙන්න ඕන මව තුළේ අවශ්‍ය කරන රිතු කර්තවි සිද්ධ වෙලා තියෙනත් තෝන් ඊළඟට තුන් එනි කාරණාව ඊට සුදුසු එකගැ ඒ මවගේ සහ පියාගේ කර්මයට ප්‍රත්ති වෙන කාරේ එ ගර්භාසිට හුරුමකං කියන ගන්ධබ්බෙක් ඒ මොහොතේ ඒ උතුජ සරිරයට බැහැගණ්ඩත් ඔොනහෙමන තර මූලික යුක්තාානුක සරරයට ඔක්කන්ති වෙන්ඩත් ඕන් මෙන්න මේ කියන කාරණත් තුුණම සම්පූර්ණනාම අන්න බුදුපියාන්වාස පෙන්නෙනවා මෙන්න මේ ඒවන් තින්නං සන්නිපතිතා ගබ්බස්සා ඔක්කන්තිී හොන්තිය නති වසන්. එන මෙන්න මේ කාරණත් තුුණම සම්පූර්ණ වනොත්තමයි මහන දරුවෙක් කුසේ වැඩෙන්න්න පටන්ගන්න බිල්ලිදක් උපදන්න පටන්ගන්න එඒන ගොන්න විදිහයට භාගතුන් වහන්සේ මහාතාන්හා සංකයේ සූත්‍රය පැහැදිලි කරලා තියනවා. තවත් ඒ සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් භාගතුන් වහසේ දේශනා කරන දහම් කාරණ අපි දකිම. තැන් මේ දහම්කාරණා වැඩිය අපි වෙනට සාකචා කරනව නෙවේ ගැම්ුරට ගැඹරට ගැඹරට අපි මේ දහම්කාරණ දකිකනට මේ ජාති කියන ගන විතරයි මේ තම සසාකච්තා කරන ජාති ඔවිගරතාව ජාරා මාරණ ඒවන ගොඩා දීර්ගවස විග්‍රහ කරන්න නැති තැන් තිෙනවා ප්‍රධාන් වසයේ ජාතිකෙන අවස්ථාවයිි මේ විග්‍රහ කරමින් හ. එනම් බුදුපාණසයන්න පේදෙනවා තමේනම් භෙක්තවේ මතා නවවා දසවා මාසේ ගබ්බං කොච්චිනා පරිහරතය මහතා සංසයන ගරුභාරං මහනනි මෞතුමිය නව මසක්කෝ දසමසක්. මහත් වූ ජීවිත සැකයකින් එකන මහත් වූ සැකයකින් තමයි මේ ගැබ පාලනය කරගෙන ආරක්ෂා කරන්න කියල. දැම්වෙන්න අපි හිතන්නේ නැති පැතිතියනවා ැම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි දකිින් නැති පැති. එකැන් දැන් අම්ම කෙනෙක් මේ කුස ආරක්ෂා කරගන මේ ගර්භාසය ආරක්ෂා කරගන මේ දරු ගැබ ආරක්ෂාරගන ඉන්නේ මහත් වූ සැකයකින්. බුදුරාන් වස දේශනා කර. මහත් වූ සැකයකින් ඇයි උන මුණ වීද කර්දරයක් වෙයිද විපතක් වෙයිද පොඩ්ඩක් හරිහටමහිට ගැසීමක් ඇතිවුණුත් චලනයක් ඇතිවනොත් අන්න මහවයක් ඇතිවෙනවා දරවාත මොනහරි කරදරයක් වුණාද දැන් ඔන්න දරුව හෙල්ලෙන්නේ මොහර විපටක් වෙලාද කර්දරයක් වෙලාද. තැන් ඒකාරනං අද වගේ තාක්ෂණය ඇතිබිල නෑන ඒකාරනං ඉතිං ඒ වගේ අදහසතාව ඒකගේ සැකයක් ඇතිවනොත් මහා ගිින්දරක් තැන්නම් තාක්ෂණතිය නිසා දැගිල් ඔන්නන් ස්කෑන් කල බලන්පුළො ොහරි කරදරයක්ද ජියවතුන් අත්‍රර ඉන්වාදයන්න අදවාසේ. නමුත් බුදුපියන් නසි ේසනා කරනවා අම්ම හැම වෙලා එම මෙන්න මේ දරවාාව කුසේතියාගෙන මහත් වූ සැේගී උක්තවයි වාසය කරන්න. තමේ නම් බෙක්වේ මතා නවන්නංවා දසන්නංවා මාසානං අච්චේන විජායති මහතා සංසේ යනකරු භාරම් මහ මේ විදියට ම නව මසක් දස මසක් ඇවෑමෙන් මේ දර මහත් වූ සැකෙන් යුත්තවයි ප්‍රසෘත කරන්න. මහත් වූ සැකේ ගියයුත්තවයි. ඒ කියන්නේ බොහෝ අවස්ථාවල ප්‍රසෝත වෙන මොහොදී දරුවු මියන අවස්ථා තියෙන්. එතකොට මේ අම්මා කල්පනා කරනවා මේ දරුවවා දැන් බිහිකරද්දිි ජීවතුන් අතරින්හිීද බිහි කරන්න ගිහෙල මේයයිද. බොහෝ අවස්ථාවල තියෙනවා අම්ම ඉතුරුවෙන දරුවවා මැරිල්. සම රවස්ථාතියන දරවා හිතරනු අම්ම මැරෙන සම රවස්ථාවල දරවායම්මයි දෙන්නම් මැරි අනබලන්න. එනිසා හැම තිස්සේම දැන් ඔබට පයනවාද මේ ක්‍රියාවලයක් ගැන නීමේ කියන්නේ. මේ පෙන්වාදන දුක ගැන. මක ඉස්සේලකිේ මේ මෙතන සිද්ධයන මේ ක්‍රියාවලේ ගැන අවධානයමු කරලා මේ ක්‍රියාවල අපි දන්නවා කියල හිතන නෙවේ මේ ධර්මෙන් ගතයුතු හරය. මෙන්න මේ බුදුපියාන්සේ පෙන්වා දෙන මේ ආස්වායක කරන්න කොටගත්ත මේ අසා ආස්වාද ලෝකය ඇතුළේ මිනිස්ස දුක්කින් දිනවාත් දුකක් විදිනවා කියල දන්නෙත් නැතුව ඒක බුදුරජාණන්ස පෙන්වා දෙන මේ ආස්වාදය කරන්නකොටගෙන ලෝක සත්්‍යය විදින දුක අන්නහෙනම් පෙන්වා දෙනවා අර අම්මා කුසේ තියාගෙනන්නකොටත් මහා සැකකින් හිටියේ මොනු හරි කරදරයක් වෙයිද උපදිනකන් දරුව නිරපදදිිත ජීත්වෙයිද දරයක් නතුව උපද යනාදදිවසේ ඉරස දරවා දැම් ිහි කරන ොහොතිද අම්ම සෑහෙන් සැකකී යුක්තුවයි ඒ අර්ථාවය සිද කරන්නේ දරවා උපදිනකොට මිය අයිද කර්දරයක් වවෙේද යනදි වසෙන් බුදු පාස දෙසන කරන්න එහෙම සැක යුක්තුවයි මව පාසෙ කරන්න තමේනම් ජාතන් සමානන් සකන ලොහිතේන පෝසිට පෝසිති ලොහිතංචේ හේතා මෙක්කවේ අරියස් වීනේ ඇදිද මාතු තංඥන් අන බුදුරජාන්ස පෙන්ෙනවා මෙන්න මේ ආරවිනේ මාතුචක්ඥන් කියලා කියන්නේ මව්කිරි කියලා කියන්නේ ලේවලටමයි කියලා. තම නන් ජාතන් සමානු සකීන ලෝහිතයෙන පෝිත ට පසමකට කරන්නේ. මවගේ ලේවලින් මේ දරුවා පෝස්තනය කරන පටන් ගන්නවා. සැක්ක සංකාවයුපතු අරවිදිහටම. මෙහම ලොහු කරන දරවා පොච්චර කාලයක් ඉඩීද. මුණු හරි කර්දරයක් වෙයි ද විපතක් වෙයිද. හැම තිස්සම දරුවා පොඩ්ඩක් එහෙමෙ වෙච්ච මක් කෝමගේ දරවා කෝමගේ දරුවා. ට පිට බගනවා මොනසරගේ ඉන්දරද්ද මොහකට පේද හිටිය නැත්තාම් ඔන්න විලා පගහන්න පටන්ගන නිේීම දරුව එක් පටොහෙල්ල කොහර හිලදන්නන කිය. අර ලේන කුලේ ජාතකෙන හලති සෙල්ලන් කරන්නගේ ලේන් පටවටක් මුදරවැටිනවා. අවසානිමයේ අම්මා ඒ ලේෙන් මාතා මොකද කරන්නේ ේ ඒ ලේෙන් මෑනියෝ මේ දරුවන්ග ගොඩගන්න කියල හිතාගන අප්‍රමාණ දරුෂෙ නිහසකින් අප්‍රමාණ දුකට පත්වෙලා තමන්ගේ කුඩාවාලිකෙන් මුහෝ දෙ වතුර හිඳීට පටන්ගන්න. අර මහා මුහද ඉහලා ඉවර කරනවාගේ ධිෂ්ානය ඇතික ගන දරුව බේරක බලන්න අම්මලාගේ තියෙන සේනිහසක බැඳීමක මහත ලේන කුලේ ජාතිකය ගැන හලා ඇති ඉර සක්්‍ර දෙවින්ට කොමහරි ඒ ලේනාගේ දුක දැකලා හිතු උනුවෙලා පණ්ඩු කම්බ පා්ඩුකමල සයිලාසන උනුවෙලා ල්ලි පිට වෙනවා. නමුත් බලන්ඩ කොේතරන් දුකක් ඒ අම්ම වදාද. මේ පෙන්වා අපි මේකෙන් කතා විතරයිනිගත්ේ අපි මෙකින් ගන්නන්නේ න මේ ධර්මය දකි ඕවන පැත්තා අර්ථය ගන්න අපි හැමතිස්සම ගන්නේ අර මස පිට තියන කතා විතර අපි ගන්නේ. අරං ඒක දරුවන්ටත් කියල දෙෙන පොතේ මෙහමයි මෙහෙමයි මෙහමයි අම්මල මෙහෙමයි කොරේ කියලා. නමුත් එතන බලන්න මොනතරන් දුකාක් ගැනදම කියන්න කියලා. මොයි විදිහයට අම්මාවරු මේ දරුව නිසා මේ ජාති නිසා කොච්චර දක්කි දිනිවවා ජාති නිසා අමත් දක්කි දිනව දරුවත් දොක්කි දින දෙන්න හා දක්කස්කන්යක් කහුලාගෙනයට දසමසක්කන්නේ. දරුවත් තර යම්ග සයාකාර ජලු ගෝලයක් වගේ ගර්වාාසේ පෙහිටලත් තියෙන යම්කි සයාකාරේ ගෝල්ඩයක් ඇතුළ ද දරුවත් අප්‍රමා දුක් වෙනකිෙනන්නේ අම්මත් අප්‍රමා දුකක් කහලාගෙන ඉන්නේ හෙනම් අත්භබාවෙන් අධභවවියට මෙවිචිට ජති සකස්වනෙනවා කර්මාණ රපෝ හදල දෙනවා. අම්මත් දක්කිදනවා දරුවත් දුක්කිදිෙනනවා ටිටයි නොක්කොමත් දුක්කිදෙනවා. අවසාහනි බැල්ුහන් දුක්විර විදලතිෙන්නේ. හිතාගෙන හිටියඇැපවින්න මේ හැමදයම කරන්න කියලා. හනි රුම දක් විතරයි. අනිත ඔක්කෝම අප චින්තන. අනිත ඔක්කෝි සංකල්ප සංකල්ප ගොඩක් ඉදිරි එඳ අපි දුක්කිතිනය කයි මේ සංසාහල් ජීවිතය කියලා කියන් අන්න බුදුපියාන්සේ ම් පෙන්වා දෙෙන මෙ මෙආකාර මේ ජාතිය ගැන විධාකාර තැන් පෙන්වා දෙනවා. උන්නහසේ අපට පෙන්වා දෙනවා මෙන්න මේ දේ අදීයනෙමේ අනන් කාලෙකෙදල සිද්ද වුණා. මේ උපදිනවා කියන මේ පළමුුවතාවට සිද්්‍රච්චකගන්නවීම. අසාර භවික සත්‍යයකක් වසින්මි සංසාරය අනන්ත කාලෙකිදල උපදිනවා. එකමදේ නැවත නැවත සිද්ධ වෙනවා. එකමදින් නැවත නැවත සිද්ධයෙනවා. පුනපපුනං චේව වජන්ති, බීජං, පුනප්පුනං වශසති දේවරාජා, පුනප්පුනං කෙත්තං කසන්ති කස්සකා, පුනප්පුනං දංච මූපේ ති රාට්ඨන් ය නදී වසෙන්. නැවත නැවත බීජ වගා කරනවා. නැවත නැවත අසනු ලැබෙනවා. නැවත නැවත වැස්ස වහිනවා. පැස්ස වලහක දෙවරු අස්සනවා. නැවත නැවත කෙත් අස්වර්ධනවා. නැවත නැවත ධාන්‍යය උපදිනවා. පුනප්පුනං යාචකා යාජයන්ති, පුනප්පුනං ධානපති, දඩන්ති පුනප්පුනං ධානපති දදිත්වා, පුනප්පුනං සක්ග මූපේති, සක්්ග මූපේන්ති ටානං. පුනප්පුනං යාචකා යාජය අන්තිී, යාචකයව නැවත නැවත අදිනවා. පුනප්පුුණං ධානපති දදන්තිී, ධනපතියව නැවත නැවත දණඩෙනවා. පුනප්පුනං ධානපති දදිත්වා දානපොතිව නැවත නැවත දණ්ඩීලා, පුනප්පුනං සක්දමූ පේන්ති තානම් නැවත නැවත දන්දීලා නැවත නැවත ස්ර්ගයන් කරා ගමන් කරනවා. පුනප්පුනං කීරණිකා දුහන්ති, පුනප්පුනං, වච්චෝ උපේති මාතරං පුනප්පුනං කෙලමති පන්ධතිීච පුනප්පුනං ගබ්බ මූපේති මන්දෝ. කිරිදවනෙන නැවත නැවත කිරිදවනවා. පුනප්පුනං කීරණිකා දුහන්ති. කිරිදොවන කෙන නැවතනත කිදවනවා. පුනප්පුනං වච්චෝ උපේති මාතරං. වසු පැටියා නැවත නැවත මවකරාම ගමන් කරනවා. පුනප්පුුණනාං පන්දතීච නැවත නැවත සත්‍යෝ ලාන්තවෙනවා දුකට පත්වයෙනවා ඇදගෙන වැටෙනවා පුනප්පුනාාං ගබ්බ මූපේති මන්දෝ නැවත නැවත සත්‍යෝ මේ ගර්භය කරා උපත කරායිනවා. මෙතන පුනප්පුුණං පන්දතච කියලා කියන්නේ මේ ආස්වාදී හේතු කරගෙන ජාති ජාමාන්‍ය සෝක පරරිය දුක් දොමන සුපයසිකෙන දුක්වඩින් නවතනවත දුක්කෙදිනවා නැවත නැවත ලාන්ත හැතිනවා කලන්ත හැදිනවා මේ දුක හලගන්න බැරුව. නැවත නැ පුනක්් නං ගබ්බ මූපේතිමාන් දෝ. නැවත නැවත මේ ගර්භාෂයට පැමිණිෙනවා නැවත නැවත උපදිනවා. නැවත නැවත උපදි නොවේ සංසාර. අන භාගතුන් අන්සේ නැවතත් පෙන්න්නනවා. පුනප්පු නං ජායතමීය චීච. පුනප්පුුණං ජායති මියතිච පුනප්පුනං සීවතිකා හරන්ති මග්ගංච ලද්දා අමු අ අපන්භාවාය අපනභාවාය මක්ගංච ලද්හා න්භාවාය නෑ පුනප්පුනං ජායති පෝරි ප්ඥෝති ඔන්න අවසානම කද පෙන්නන්නේ. පුනප්පුනං ජායති මියතිච නැවත නැවත උපදිනවා මිය යනවා. එපිද මැරේ යලිපිදේ නොතිර සසරසාගරේ අතර තුරේ ො මැරේ දසදහස් වරි. . පුනප්පුුණං ජායති මියතිීච, නැවත නැවත උපදිනවා නැවත නැවතමිය යනවා. පුනප්පුනං සීවතිකා හරන්තේ නැවත නැවත මේ කුණු සරීර සුහොන්වල අතුරනවා. අර නාගයා නයා අර හැවාරිනොවාගේ. නැත නවත මේ ශරීරත් හරිනවා පුනප්පුුණා සීවතික හරන්ති සෝනට ගෙල්ල මේ කුණුකයි අත්හඇල දාන නැවත නැවත. දැන්හෙන මේ හැම දෙයක් වන නැවත නැවත සිද්ධ වෙනවා. මක්ගංච ලද්දා අපන්භාවාය මේ මාර්ගයේ ලද කෙන හෙම නැත්තම් මේ උතුම් නිර්වාණ මාර්ගය අවබෝධ කරපු කෙන. මේ උත්තරේ තර ධර්මා මාර්ගයට පැමිණිය කෙන. යනුසාරෙන් මේ රාගදේසුම් හො දුරු කරන කෙනා. නපුනප්පුනං ජායති භූරි ප්ඥෝති මෙන්න මේ අතහාර්ථය දැක්ක භූරි පඥ්ඥෝගයන්නේ භූරිගෑන්නේ විශල එමැත්තම් පුළුල් ප්‍රඥාවක් ඇති කෙන. ප්‍රඥාවන්තය ඥානවන්තයක් මේ අත්හාර්ථය ගැමුරින් දකින ඥානවන්තයා න පුනප්පුනං ජායත නැවතනව උපදින ගම නවසංකරනවා. උපතක් නැති තැන විපතක් නැත. උපද නැති තැන මරණය නැත. එනම් ජාති අවසං කලා අනං එනම් එතන මරන්නයක් නෑ නැපුනප්පුනන් ජායති භෝරි පං්ඥෝතියේ මහා පණ්ඩිතියෝ ඒ බුද්ධස්්‍රාව කමකද කරන්නේ මෙන්න මේ පුනර්භාවය ඇතිකරන හේතුව න අවසං කරනවා. පුනා ජාති ඇති කරන හේතුවනසාවසං කරනවා. එතකට මකද වෙන්නේ. ඔවුන් නැවත උපදිනි නෑ මහා පණ්ඩිතයෝ ඒ මහා ප්‍රාක්තියෝ ඒ මහා පුරුසියෝ. එඒය උපදිි නෑ එනම් මේ ලෝ කවද නවතන උපදිණන්නේ හීන පුරසයෝ හීන ඥානයක් ඇති හීන සත්‍යයෝ තමයි නැවතනයක් තුපදන්නේ මහා පුරුසියෝපදන්නේි නෑ මහා ප්‍රඥාවක් ඇති බුද්ධ ශ්‍රාවකයෝ මේ පුුණර් භව අවසං කරනවා. එනම් මේ ජාති අවසංගච්ච තැන ජාති නිරෝධෝ ජරාමරණං නිරුද්ජාන්ති එනම් ජාතිය පෞතිනතුරු ජරාමරණ හටගන්නවා ජාති නිරුද්ද වූ තැන ජාමර නිරුද්ධයනවා ජරවායි මරණය නිරුද්ධවෙච තැන අජරාමර නිවන්න අජර අමර නිවන අජරාමර නිවන එහනම් මේ ජාති අවසංකරණ කොහොමද ජාති අවසංකරන්න නම් භවය අවසංගෙන්ඩෝන් කර්ම භවය සහමුලිම සඳලන්ඩෝන් කර්ම භවයව පුුණ්ඥාපි සංකාර පුඥ්ඥාපි සංකාර අනි ජබි සංකාර මේ කර්ම භවය මෙතන මෙ තන්න නි සහටකත්තාව කරම භවය පිහිටලති යෙන් තැන කර්මභවය තැන් දේක පිට තියනවා අවි්‍යාපච්චා සංකාරගයන්තන පිහිට දන කරම භවයමයි උපාධනපා බහෝගයෙන් තැන පිටතින කරම්භවයමයි මේ අවස්ථාව දෙකේදම පං්ජාපි සංකාර ං්ඥාපි සංකාර ඥාි සකාර ආනිින් ජාපි සංකාරර්ම රස්සෙනීම මේ අවස්ථාදකේදීම එක කවිද්‍යාාව නිර රැස්සෙන අනිත්තක තන්හාාව නිසාර රැස්සෙනු. එකවේ ආශවාදය සැපයි කළ හිතන්ගන නිසා සංකාර ඇස්සවා අපබි සංකාර ඇස්සෙනවා. ආශ්වාදය කෙරහි එල්මෙන් කටයුතු කර නිසා ආශවාද භක්ති ය නිසා. සංකාරපදිනවා අබි සංකාරපදිනවා. එනම් මෙන්න මේ කර්භව අවසං ඉන්ඩුවන ජාති අවසංඉන්න නම් හනම් කරර්භවය අවසංගනිික සේද කර්භවය සකස්කන සීල උපාදාන කා උපාධාන දිට්ටි උපාධන සීලපබ තුඋපාධන හිමනැත්තාම් බවඋපාදාන හ අත්වා උපානකින් උපාන හතර දුරුවෙන් ඩෝන කර්ම භවය සකෂන ක්‍රියාවල අතර වෙන්නඩනම් එනම් උපාන රෝධ බවනි රෝධ එඒනං උපදා නිරෝධ න්ඩ නං තන්හා නිරද් න් ඕන තන්හා රෝධ උපාදා නිරෝධ. තන්හා නිරුද්ව ඉඩනං සෝමනස්සාග සුකවේදන නිරුද්ධ ඉන්ඩෝන. ඒනං වේදනා නිරෝධ තන්හා නිරෝධ. එමනන් සෝමනස්සාගත සකේදන ොෝ තාශවා නිරද්ව ඉඩනං, රාග සම්පස්සේ නිරුද්ධව එන් ඕන, පස්ස නිරෝධ වේදනා නිරෝධ. ඒනං රාග සම්පසේ නිරද්ව ඉඩන ඒරාග සම්පසේ ඇති කරන රාග සලාත නිරුද්ධ ඉන්ඩෝඕන, සලාාත්‍ය නිරෝධ පස නිරෝධ එන සලාත නිරුද්ධ වඩන. රාග සලාත නිරුද්ධ වඩනම්. ඒ රාග සලාතන ඇති කරන රාග නාමරප නිරද්ධ වෙන්ඩෝන. ඒ පංචස්කන්ද ක්‍රියාවලිය නිරුද්ධ වෙන්ඩෝන. ඒනං නාම රප නිරෝධෝ සලාර්ථ නිරෝධ. ඒනගේ රාග නාමරප හමනත්තා රාගෙන් ප්‍රියාත්මගේ පකද පකන්ද ක්‍රියාවලි නිරද්ධ වන්නනම් ඒ ක්‍රියාවලි උපද්ධ වන්නවූ ඒ නම රප පද්ව වන්න විඥා නිරද් ඩෝඩ. වි ා නිරෝධෝ නාම රූප නිරෝධ නගේ රාගවිඤ්ඥානය නිරුද්ධ වන්නනම් ඒ රග විඥාන නිරුද්ද වඩනං. රාගවිඤඥාන නිරුද්ධ වන්න නම් ඒරගවිඤ්ඥාන උපද වන ඒ රාග චෛතසික ඇතුළේ චෛත සියලු චෛතිසික ඒරාගසි තුපද වන ඒ චෛතිසික නිරද්ව වන්න හෙමැතයි සංකාර නිරුද්ධ වෙන්ඩඕන සංකාර රදධ සංකාර යරදධ ්්‍යාන රෝදධ. ඒනම් ඒ සංකාර නිරුද්ධ වඩනම් ඒ සංකාර උපදධන ප්‍රධාන මූල හේතුව ොහොත් අවිජ්‍යා නිරුද්ධ වන්නඩ ඕන එන අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ එනං අවි්‍යාපච්චා සංකාරය නති වසෙන් ගොඩ නැගුණොත් අන්න කෙළවර ජාතිය සකස්ේනෝ ජාති සකුනොත් ජාතිපච්චා ජරා මරනම් උපපත් ජාති ජාතිය සකේච තැන ජාති උපන් තැන ජරාව මරණය උපදනවා. එනම් ජාතිය නිරුද්ධ වෙන්නේ කොහොමදකිල්ල දෙන් අප එකකට බලාගෙනවා එම් කෙලවරම තියන්නේ අ්‍යාව අවිද්‍යා කරමකත්ද මෙ මේ කාම ආස්වාතියේය සැපයි කියෙන මුලා සාකත මාංසික කට්ටේ දුක්ේ අන න අං ුච්චතය අවිද්‍ය දුක පිළිබද නොදැනීමමයි අවිද්‍යාව කියන් ඒකමකක්ද මෙන්න මේ ආශ්වාදය සොයාගන මේ යන ගමන ඇතුළමේ අසාර භවික සත්‍යේ අවිද්‍යය තෘෂ්්‍රාම සකස්ෙචම අසාර භවික සත්‍යේ මේ අත්භවය තුළ ආශ්වාදය සොයමින් ගමන් කරන මෙ ජීවිතය සංසාර දුකස්කන්දය කියලා නොුවනින් දකින්න පුළුවන්නම් අන්න එත නයිතියෙන්නේ යහා බෝධය අන්න එත නයිතියන විද්‍යාව ඒනන්ගේ අථාය නොදැකීමයි අවිද්‍යාව කියල කිය එ අවිද්‍යාව කියල කිව්වේ මෙන්න මේ අවිද්‍යාවෙන් ඇරඹලා අවිද්‍යාව කියල කියනෙම අවිද්‍යාවෙන් ඇරඹිලා දුක්කස්කන්දය සකස්කරන මෙන්න මේ පටිශපාද දහම් රටාව දහම් න්‍යාය නොමනින් දැක්ක නැටිකම්. එන්සාතායි මේ සියලුම වැරදි අදහස් මේ වැරදි සංකල්ප කිත්ත සතතාන තුළ ගොඩනැගිලති. එනම් පංගතුන මේ චිත්ත සන්තාානය තුළ මෙන්න සංකල්ප පවතින තුරු ඒ සංකල්ප ඇසුරෙන් සමුදය වෙනවා. මෙ මේ රා දේශ මහෝචේතනා මෙන්න මෙතනයි අපි තේරුම් ගන්නන ප්‍රධාන දහම් නියය ගැබ්බවෙලා තියෙන මේකින් මෙන මේ අවිද්‍යාව හේතු කරන හැමතිස්සම හිත ාගේ දේ මහෙ සමුදේෙන් හට එනම් ඔබට අවශ්‍ය රාගේ දේ මොහෙ දුරු කර ගණඩද. ඔබට අවස මේ රාග දේශේ මොහෙකෙන ගින්දර නිවා දමණ්ඩු. එහනම් ඔබට තියෙන්නේ මෙන්න මේ අවිද්‍යාව දුර රීමයි. එච්චරැකරන්ති මෙන මේ අවි්‍යා දුරු කර මෙන මේ කාමය ආස්වාදය ැපයි කියන මෙන මලාසාහකත මාංසිකත්වය දුරු කර්ඩු. ඒ දුරකරන්න තමි ගැඹුරට ගැඹුරට මෙන්න මේ ආශස්වාදය සහිත ක්‍රියාවලිය මොනතරන් දුක්කස්කන්ධය අති කියෙම එකෙන්කට බලාගෙනයන් අද දවසද අපි මේ දුක්කාරරි සත්‍යය සම්බන්ධෙන් සාකච්ඡා කරමින් ගනි දුක්කාරරි සත්‍යය ජාතිකය අනවස්ථාව. එනගේ ජාතිකය අවස්ථාව ඇතුළේ අප්‍රමාණ දුකස්කන්ධයක් හැගිල යෙන බවබුද දැක්කද. නමුත් ඔය හැම දෙක හැම දුකක්ම සත්‍යය ගන්න සැපක් හැියන सैपाई सैपाई ए ए मुता मुता मुना मुना ැ දාාන්ය ලන්න දැන් මවකුසට ඔක්කන්තිවෙච මොතන්දලා සැපක් ලබනවා කියලමනි හිතාගෙනින් සැපයි සැපයි කියලමනි හිතාගින් නමුත් එකින් එක ඔබම දක් නේද කොච්චර දුක්කස්කන්දයක් දහි පවතිි. ඒ මවටත් ඒ දරුවට ොනතර දුක්කස්කන්යද. මොකද මහතම් මහොතත් පවාසාමේ ජරා මොවන මුණ ගැහිනවා මේ ක්‍රියාවලිය ඇතුලි. ඒවගේම මේ සයාල් අනිච්ච නිසාම කිසිවක් ගැන නිච්ච බලාපොරොත්තුව අතියාගන්න බෑ කසේ ඔක්කන්ති වනාට ුෙන් ිමෙනකං විශ්වාසයන්නේ ැන් බදු්්‍යානාසපිති දේශනා කර. අර මව දරවා රකින්නේ මහා සැකයකි මොකද සියල් අනිච්චයි සියල්ල හේතු පලයි හෙබදතු ආකාලේ හේතුවාක් කෙදන්න හේතුව ප්‍රත්ති්‍ය කෙී දන්නන්නේ. දර්වා ඔක්කන්ති වනාට කලේ භාගයක්දුරට වැඩලා මැරේර දන්නේ කළේ තතුරටත් වැල්ඩල මැරරිීදන්න තුොසුතු වන මොහොති මැරීදන්න ොසුතු වෙලායිට ප සිටිටක ලොක්වනකට ලදදුරයකසිංගඉන්නකට මැරරිදන්නේ දරුවක් ක වසි ිකක් වැඩිලා දරුවෙක් ව සින් ලාමක් වසි වැටිනකට ස්කොලියන් ලමික් එකට මැරිදන්නේ. තවත් එහාට ගිහිල්ලා යව්නක් වසිං ඉනකට මැරිදන්නේ තරුණ ඒ කසිං ඉනකට මැරිද දන්නේ. ඔයිදයට ගහිල්ලා අවසාන කවදහෝ දවසක ජීවිතය අත්භවය අවසග මොහොදක්යෙනවා ඒ මොහොත දක්වාම कोොයි මොහොත දන්න कोයි අවස්ථාවත් දන්නේ සමුති වසි ත්තු ිේහිතුමකු අවෂතියවාගේ ලැසි විසක් ඒ නම් එකසි විසක් කියලා අපි පණවන කාල පරාසයක් මවගේ ක්ක මවගේ කුේ ඔක්කන්ති වෙච් මහොත් කියන මෙන්න මේ අතරතුර කාලේ ඕනෑ මොහොදක මරණය මොනගැන්න පුළුවන්. එ ඕනෑ මොදක මනන්නේ මනගෙන් පුන්ම් මේ බව නුවනින් දකිින්ටො හෙනනමම් ජාති කියල කියන්නේව මරණයටමයි. ගෙමරින් බැලූවා. ජාති ඇති දැන මාරණය මයිතියෙන්. සියලු ජාතිධර්ම මරණයකින් කෙලවරවින්. කිසිම ජාතිධර්මයක් අමරණය වෙන්න නෑ. ෝක මනස්සයෝ අමරනීවෙන්න කියෙල හිතාගනින් නොමේ ජාති ධර්ම වැලදගන්න. ජාතිධර්ම සල් මරණ ධර්ම ඒ සියල්ල මරණ ධර්ම මේ පරිසාමපාද හටකත් එක ධර්මයක්වත් අමර නියධර්ම නෙවෙේ. එනම් මෙන්න බෙබහ නුවනින් ගැමරට දකිට දකින්න මොකද වෙන්නේ මෙන්න මේ අවිද්‍යාදුරුවනවා. අවිද්‍යාදුරුවවා සියලු ජාතිධර්ම දුකයි කියල දකිනවා. ඇහැකයන්නේ ජාතිධර්මයක් කනකන්නේ ජාතිධර්මයක්. හැන නශේ දව සහී න්සගන සියල ජාති ධර්ම රූප ස් ගන්තර ස් පස්ස ධර්ම කියෙනන සියල්ල ජාති ධර්ම. විඤ්ඥාන සියල ජාති ධර්ම සම්පස්ස සියල්ල ජාති ධර්ම සම්පස්ස වේදනා සියල ජාති ධර්ම ඒ එනම් බලන්න තිස්පොලම ජාති ධර්ම එනන් තිස්පොළම මරණය සියල්ල ජාතියක්නා සියල්ල ජාති ධර්මනනා ඒ සියයාලට වුරුමයි මරණ ධර්ම මොකද හැම එකක්ව සංගත සංගත ජාති සංකතයගේ කාන්ත ලක්ෂණයයක් තමයි මරණී එහනම් මේ හටගෙන තියෙන්න්නේෙම මරණයක් කියලා නොවින් දකින්න පුළුවන්න්න ඒ මරණය උපත්දන්න නැති තැනට වීර උපදෝ ගන්න ප්‍රඥය වැඩිනව ආරුසාෝක තුළ දැමේ නැවත උපතින මාරණයක් දැන් මරණය කියෙ එක අපි අමත කරන්නේ යයි ආශවාදය කරන කොටකින් දැන් ආගෙන් හට යහන ඔබ උපතිදින්න කැමසිදායි අනි වාරෙන් සෘතක් ජනයකින් ඇහෝත් කියන ඕූ කියලා ඔබ අපහු මැරෙන්න්න කැමතිද කිය හුත්නෑ කිය පතින්න කැමති වුණනාට මේන කැමතින්නේ. නමුත් ඉපදුනොත් මරණයක් කොටා ඇදනාලටි කොරන්න දේකුත්නෑ නමුත් බලන්න හැමතිස්්‍යම ලෝකයා තමන්ට සැපයි කියල පේනටික විතරයි භාරගන්න දුකයි කියනටික ප්‍රතික්ෂේප කරනු නමුත් වැඩේ තියෙන්නේ සැපයි කියලට යම්කි ආකාරගින් පේනෙන වනක් අපාආසාදු අල්පාර ශවාදයක් වි්‍යමාරුවෙන වනක් මේ විද්‍යමානෙන් ආශවාදය පිටි පස්සෙයි මේ ආශස්වාදය පසු පසයි මේ ජාති චාමාන්‍ය සෝකපත්දය දුක්කුදම සුපයිස දුකොඩ හංගතිී. මාලුව කොච්චර එපාකුවත් බිලිකට්ට ඔහු කැමති නම් ඇමගිලින්ඩ නිරායාසෙන් පිකට්ට හුට ොන ගහෙන. දැ මාලුව කියනෝ ඇම විතරක් ඕන බිලිකට් එපා හෙමරයන්නේ දීවර ඇසූදානන්නේ ඒකට දීවර ඇසූදානන්නේ ඇමගලවල්ල දීලා බිලිකට්ට වෙනම අරගෙනයන්ද. දිවරයට ඕන ඇම පෙන්නෙලා මාලු අල්ලගෙන බි බිලිකටුවෙන් ඒ මාලුවව තමන්ගේ කුදුරබ්බවට පත් කරගන්න මගේ බිල්ලබවට පත් කරගන්නන්නේේ නිසා මාළවාත කවදාවත් ඇම නල්ලපෙන්න බිලිටෙන් තොරව. ඒවාගේ මේ ලෝක සත්‍යයායටත් හැම තිස්සෙම මේ ආශ්වාදය කාමීකරක සැපයි කියලා පේනවා. නමුත් මේ ආශවාදය කාමිනිසා උරුමණන දුක්කස්කන්දය දුකයි කියල පෙෙන්නෑ. මක් නිසා දෙත් අර ආශ්වාදය කරනකොටගෙන ඒ දුක්කස්කන්දය. හමතක වෙලාතිීන්.ඒගන සිහිකිරීමන්නේ එගෙන දැකීමක් නෑ නුවනි. එංස හැමතිස්්‍යම හිතන් ආශ්වාදයගන නිසා හැමතිස්සෙම රාගදේශය මොහය ජනිතවෙන්. හැමතිස්සෙම ආස්වා දෙ ගැන විතර හිතන්. ආශ්වාදය ගැන හිතර නිසා මොහොත මහොතත් පාසා රාගචේතන උපදිනවා දෙස ජේතනඋපදිනවා මොහචේතන උපදිනවා මේ උපදින රාගදේශ මහෝචේතනාමයි නැවත ඊළඟත් බවය සකස් කර. එන බාල මොනතරං ැටි ඇද මෙතන පවතින්නේ කියලා එකයන්නේ ලෝක සත්‍යයා දෙකපැත්තක් අමතක් කරලා අමතක කරවලත සිත මේ සත්‍යාව සංසාරය අරගෙන යන්නේ හැමතිස්සෙම ආස්වාද සැප විතරයි පෙන්වන්නේ විපාකෙ දුක පෙන්න්නන්නේ විපාකෙ දුක පෙන් න්න ඇකිව මේ හැට පෙන්න මේ දුක්කිදිනවා කියලා පෙන්නහ කියලා නෙවේ දුක්විිනින්නේ කුමක් නිසාති කියලා පෙන්න දැම් බැලුවත් අපි නගරකට කිහිල්ල දැ. ගර ඉන්න එකඒක ජාති මනුසියෝ.ඒක රස්සා කරනයි පාරවල් ගා හිංගා කන මිනිස් සුත්ති ඉන්න ලොක ලොකු රස්සාරන ඇත් ඉන්න. ලොකොලොකු ව්‍යාර කරන ඇත් න්නවා. ඒඒක ජාති මනුසය අපිට පේනොමේ නගරන්නවා. දැන් බැලුවහම මේ සියලම දෙනා අඩුවඩි වසයෙන් දුක්ක දෙනු. අපිට පේනවා සංකර් දුක්ඛතාගේමක මහා සංකාරර් දුක්ක්‍ය අපේනො එකැන ජීවත්තවෙන්න පුදුම සටනත් දෙන්නේ. හරි හිංගන මනුසියක් ඉඳලා. නගරන්න ලොකුම දනවත්තා දක්වාම සියලම දෙෙන ජීවත්තෙන්න්න මහා සටනක නියලි ලයින්න. දැන් උපබෝග පරිබෝගඒ තිබුණ කියලා පෙනසක්නේ. ධනය තිබුණා නැතා කියල වෙනසක්නේ ධනේ තියෙන මිනිහත් දදුක්කි දෙනවා නැති මනිහද දොක්කින්න. දැන් එට අපිට පේනෝ දැන් සම්මතික වසෙන් යම්කිසි සහජ ප්‍රඥාව තිය මිනිහට පේනු අර්බලහල්ලකු අර්මිනිසු සලි නිසා විදිින දුකක් කියලා. ඉච්චරයි පේ. පේවා අල බලන්නක රටේ පාලකවෝ මේ බලතන්නහා නිසා විඳෙන දුකක් කියලා අ බලතන්නහා නිසා දුකක් විඳනවා කියලා මිනිසුන්ට පේන්. එතකොට අර කඩේ මුදලාල සලි නිසා දුක් විඳනවා කියලා පේෙන්. ඔවවිදර බැලු හම එකඒක මනුස්යෝඒ එකක දේවල් නිසා දුක්තිදිරෝ කියල පේනවා. හැබැයි කාටවත් හරිට පේ නෑ නැතන් හරියට දකි නෑ මොක ධර්මය හවේ නැති නිසා සම්මාව සම්බුධ පයාන්සගේ අමා ධර්මයට කන්දුව නැති නිසා හරියාආකාරෝපේන්නෑ ඇත්තටම දුක්කි දින්න මොකක් නිසා කියය එක එක්කන එක එක හේතු කියන මෙ මේ හේතු නිසයි මෙයා දුක්කි දිණ කියන අන්න සම්මා සම්බුදු පියාන් අස තමයි අපට පෙන්ඩා දුන්නේ සැබෑ හේතු ය දුක්කි දිින්ට එක හේතුවක්කත් නිසා නෙවෙයි ඔක්කම නිකං පිනිස්සවාදා ගත්ත හේතු එනම් ඇත්ත හේතුවමකක්ද මෙන්න මේ අවිද්‍යාව මෙන්න මේ ආස්වාදය සැපයි මේ කාමේ සැපයි එ මෙන්න මේ මුලාසාකත මාංසිිකත්තේමයි අවිද්‍යාව එනම් අන්නේ අවිද්‍යාව නිසැමී දුක්කදී එනම් දුක්විදිරවාකිවවා හම දැ සමහරු කියන්නේ කොම කණඩ පොඩ ටි ැති නිසා දුක්කවිදිරවා කියන දැන් අහන්න න ක්ඩ පොන්ඩ කියියන ිනිසු සැප විදිනවා ක ලෙතකොට දැන් අර මේක නෑ අරකනෑ ගෑස් නෑ ලයි් නෑ එකක දේවල් නැති නිසා සම්මාෝධික වසයෙන් දුකක් එෙනවා තමයි නමුත් දුක්කිවිදිනවාගේ අර්ථකතනය කලති නෝක නං. අපි සංසාරය පුරාම ඔය දුකනම් විදිනවායි. මොක දෙකට හේතුව දුක දැක්කි නෑ. දුක්කා ආරිසත්‍යය දැක්කි නෑ. දුක්කා ආරි සත්‍යය දකිින්ටෝට දුක් ආරිසත්ත්‍යය ගැ මකද. ආරියන් පමණක් දකින ආරියන් පමණක් දුකවසිෙන් පිගන්න සත්‍යය දුක් ආරි සත්‍යය. අන්න එහනම් පින්ටගන්නවා. මෙන්න මේ සමස්ත ක්‍රියාවලි ඇතුලිම පවතින්නේ අප්‍රමාණ දුක්කස්කන්ධයක් හැබැයි ආශවාදී මත්‍යල දිහාබාලන නිසා පේෙන් නෑ. අවසාන වසයහි උදාරණයක් පෙන්නමින් මේ දහම් කරණා මේ ව්‍යාකරණය සමප්ත කරනවා. දැම්බලන්ඩ දරුවෙක් උපදිනවා මවකුසක මේ විදිහෙටොක්කන්ති වෙනවා. දැම් මේ අම්මට මේ දරවා නිසා උහුලන්ඩ වෙන දුක පේෙන් නැතුව යන. ඇයි ඒ පේන්න ඇත්තේ. දැන් මෙන්න මව කියන භූමිකාවගෙන චන්දරාගයක් ඇති කරල තිෙන සමාජය විසින්. අනිවාරය මවක් පෙන්ඩෝන අර කුඩා කාලින්දල මේ සංකල්පරවාගේ වැඩිනි බලන්න මොනතරන් කපටි ක්‍රමයයක්ද මේ සිත ඇතුළි ක්‍රා්පක වෙන්න කියලා දැන් කුඩා දැරයක් කියන්න ඔබ දැකලති පුංචි දැරියෝ. මේ බෝනිික වරන්න අලවන දැම් බෝනිි වරන් අලවන දැන් මේ ක්‍රමය මේ සමාජය ඇතුළිම ඒකක් මේ. සංකල්පිට රාග අර කුඩාකාදිිමර කුඩා දැරිය තුළ අන්නර මාතෘත්තය පිළිබඳ සංකල්ප රාගය ඇති කර මාතෘත්තය පිළිවන් සංකල්ප රාගය ඇති වුණ. තැන් ඊට පසම කළයි ඔය සංකල්පරාගෙන් යුක්තුවෝ ටිගටික වැඩන කොට ඒ දරුවත් ොල මෙන්න මේ මාතෘත්තය කියන්නේ සැප වූමිකාවක් මවක්්‍යන එක සැපක් දරුව ලැබෙන එක සැපක් දරුව ලැබිලා දින්නන්නේ සැපක් හුලනි සැක් කියල මෙට මේ විදියට සංකල්පිතරගේ මුලාවට පත්තිෙන්. මලාවට පත්වෙලා ඒ ජන සමාජය තුළ ඒ සංකල්පිතරාගේ එක මට්ටංගලින් පවචන. එක එක සමාජවල අම්මා කියන භෝමිකා ඇතුළි මෙ සංකල්පිතරාගේ පවතිින් එහෙනම් අන්න බලන්න පුඩාකාරිිතර කුඩා දැරියයක් වසේෙන්. අ පුංචි පුංචි දරුවයේ ගයකත්රතේරෙන් ඇති දරුවවාගේ ඉඳ ළම මෙන්න මේ සංකල්පිතරගේ වැඩිනාආකාරීින් තමයි ඒ ජන සමාජය ඇතුළ ක්‍රාදාමය ක්‍රියාත්මක වුණේ. එකද බැයි ලෝකි ක්‍රමේ ය ලෝකයේ විසින්ම ලෝකයේ පවත්තාගෙන යන දම දාම ඇබි සන්ඳයෙන්ති. මේකට මැදිින් කාටවත් මැදිහත් එලා මේ ක්‍රියාවලි නතර කරන්න පුලුවන්කක් නෑ. කිසිකට මේ ක්‍රියාලි නතර කරන්න බෑ. නවත් නතර කරන්න බෑහැ කියන්නේ. බරිබාහිර බලයක් යොදල මේ ක්‍රියාවලි නතර කරන්න බෑ. මේ ක්‍රියාලේ මේ දිහටම පවතාගෙන යන. දිගටම. මේ විඥ්ඥාන ධාතුව විසින් මේ පටවි්‍යාපෝත්තතයජෝ වාය ආකාසිකෙන ධාතු පාච්චි කරමින් පරිහරණය කරමින් මේ ක්‍රියාවලිය දිගින්දිකටම පවත්වාගෙන යනවා මේ එකක නතර කරන්න බැහැ කාටවත් මැදින් පැනලා. කිසිම පරිවාාහිර බලයකට මේ ක්‍රියාලිය නතර කරන්න බෑ එනම් මේ ක්‍රියාලි නතර කරන්න බුලන් කොහොමද. එකම එක ක්‍රමය එකට විතරයි. මේ ක්‍රියාවලිය සමුදේ වෙනයම්කිසි හේතුවක් ඇත්තා. මෙන්න මේ හේතුව කුමක්ද කියලා බලලා ඒ හේතුව නසා දැමීමේ මේ ක්‍රියාවල නිරද්ධ කන්න පුුවන් බිසා. මැදින් ඉහිල්ල මේක්‍රියාවලෙන් අතර කරන්න බෑ. එකන්නේ උපන් සත්‍යයා දුක්කිඳි දෙකින් වලක්න්න පුළුවන් සමතිෙක් නෑ. එපදුනාට පාස සැපවිදින එකක් ගැන කතා කළ තේරුමන්නෑ. ඉපදිච්ච නිසා දැන් මාර්නීතයෙක් ජීවත්තයෙන් එපැයි. ඉතින් ඉපදිච්ච දවසින්දල මාන්‍යීතයක් ජීවත් එන කොට. විඩින්නවෙන දුක්කස්කන්දය සමනය කරගඩ තමයි. ලෝක සත්‍යයා ලෝක මට්ටමින් වැඩ පිළුලක් හදාගෙනින්. අන්නේ දුක සහිත වැඩපිළල හදාගෙන අන්න ඒ අර්ථකතනය කරගෙන ලෝකයා ලෝක මට්ටමින් එකනේ ලෞකික වශයෙන් අපිමක්‍රියාවලි දකි හැටිම කිය ලෝකෝද්‍ර වසියෙන්ේ. ලෝකෝත වසින් දකි නොන පටි සම්පාතිත අනුකූලෝ. ලෞගෙක වසියෙන් බැලුහමන්න පේනවා ඉපදිච්ච නිසා මනතික් ජීවත්තෙන්ෙ පයිදැ මොනෝ කරන්නද මොකු බෙල්ල කපාගන්ඩෙ ීවත්තවෙන්නේ එන කරන්න දයන්නේ ද දැන් කර්මෙන් හදලතිීපු අත්භවය කොයි වගේකත්දක. ඒක මනුසේට ප්‍රියජනකක්ද අප්‍රියජනකයකද ඒ හොඳින් පරිාණ කරන්න පුළන් අත්භව ඇද නැත්තං බොහෝම අර අබලං අත්භවයක්ද බොහමගැ මන්ද බද්ික මෙම නැත්තන්ගේ ජීවිතය ප්‍රෝජයටට ගන්න බැරිවිදිහ බොහෝම ර්මණ්‍යය ජවිතය ඇත්ම මුණගැහුුණ කරන්න දයන්නේ ඔබ දැකල ඇති සහර මනුසියෝ හිඟාකනවා පාරවල් වෙල ඔය ආබාධ තියනයි උපතම අපිහිතමකු උපතින්ම කකුල් දෙක නෑ. එම උපතින්ම අතප්පයක් නෑ. ඇවිදගන්ඩ බෑ කතාක කරගන්න බැස්පේ නෑ ඇමින්න මේ වගේ අයි අහිංසක මනුසියෝ. මොකද වෙන්නේ. ටිකකාලයක් යැනකොට දැන් කල්පනා කල බලන් දේවගේ අයියට අම්මල තාත්වල හිටියි නැදකි. ඔබ කවදාව එහෙමග දැක්තහම කල්පනා කළ බල්ලා තියනල්. මේ වගේ දරුවෙක් එපුදුනා දැන් ඇස් දෙක පේෙත් නෑ කම්දිකරට හෙෙත් නෑ අතපයත් ඔොක්කම හිී දැන් ඉන්න මෙන්න මහ පාරක්ගව හිගාකමි. දැන් මේ දරුවටත් හිටියින ධම්මතාත්තකින්. හිටිය. අම්ම තාත්ත හිටියඇට අම්මට එතාත්තටයි මේ දරුව දැන් දුකක් හැබැයි කලින් කල්පනාගරහිම නිවෙන් දරුවෙක් ලැබෙන සැපක් කියලන්නේ. දරුවෙක් ලැබිෙනික සැපක්. එ සැපත් කියල අර්ථකථනය කර ගතේ කොහොමද මොනවගේ දරුවෙල් ලැබෙනක. තමන්ගේ ඒ ආසාවන් තමන්ගේ ආශ්‍රවයන් තවතවත් පවත්තාගෙන යන්න පුළන් හි දරුවෙක් බිකම හැප බලාපොරත්තු එහෙම දරුවෙක් කොමද ලෝකෙ අල්ලන්ඩ දරුවෙක් රජා බලාපොරොත්තුවන්නේ සක්විති රජ කරන්න පුළුවන් දරුවේ. රජජදරෝගන කතා කරන්නේ ගුම්මක් කතා කරන්න මේ නිතා සාමාන්‍යය අම්මලක්තරග මම මේ නලවන්නේ සක්විති ජක් මතු සක්කවිති රජෙක් මගේ උකුලේ නිදනවාකිල් නැතන්ගේෑන අම්ම ලතුගන්නන්නේ පුතුන් හදන්ටයි පුතුම් රජුම් කරණ්ඩයි එක දැන් මෙන්න මෙහෙම සංකල්පිත දරුවෙක් ඉන්නවා හිත ඇතුලි මෙන්න මේ දරුව තම එ සැප එහනැතුමේ ඇත්තට මේ අත්භව තුළ උපදිනි දරුවනවී සැප. සංකල්පිත දරුවා ඒ දරවා හිතිං හජාගෙනන්නේය අම තාර්ටයි. මෙහෙම දරුවෙක් අපිට උපද මෙහෙම දරුවක් අපිට මුණ ගැවුණොත් අපේ මේ වන්සයයි පරම්පරාවයි අපේ ධනයයි මෙන්න මේ විට අභියුද්ධයට පත් කරගන්න පුළුවන්. අපටත් පුළුවන්තාව බහුල්ල බහුල වශයෙන් සැපවි දින්න. එනම් එබඳ දරුවෙක් ලැබෙනකයි ඇත එක සංකල්පයක් විසක් සත්‍යයන වී. යම්හයකින් අරවාගේ දරුවෙක් පුතුුණොත්. ඇස් දෙක පේනෙනෑ කාන් දෙක හෙන්න අතපත් ඔොක්ක පිහිණී ඇවිත ගණ්ඩත් බෑ කොරයි දැම්මගදවෙන්න. දැම් මේ දරුවා මහදුකක් දැන්පේ නොමුකර දැන් දරුව දුකූුණේ ඇයි යුතුකොට දැන් දරුව සැපනම් මොනදරුව සැපවින්න එපේ. එනම් ඒ දරුවවා දුකූුණේ කොහොමද. ඒදරුවවා ඇයි පහපාට අඇතර දැම. ඒදරවා කෞද අරගවිලා කෝචිස්ටේෂන් එක්දාවන් තියලකිී. ඒ දරුව කොහොමද හිංගන්නෙක් වුණේ. එදරුව හගන්නෙක් වනේ තමන්ගේ ආසාදය ළඟාකරගන්ඩේ දරුවගෙන් පිහිටක් නැති නිසා. එනිසා මෙන්න මේ සංකල් පැඇතුලි සත්‍යව දුක්කිදිනවා. සංකල්ප හදාගෙන දුක්කිදිනවා බුදුරජාණන්ස පෙන්වාදින මේ අතාතිය දකිින්ඩ. නැවත නැවත එකමදේ සිද්ධ වෙන්නේ. නැවත නැවත මේ අවිද්‍යා පවතින තුරු නැවතනඇතු සංකාර උපදිනවා සංකාර නි විඥ්‍යා උපදිනවා මේ විචියට ගහාම කෙවර දුක්කස්කන්දය සමුදයනවා එඒනම් මේ අතා ත දක් හ දැම්මකදන අවිජ්‍යා නිරුද්ධ නිරෝධද සංකා රෝධ සංකා නිරදධ වි්ා රෝධ යන දිවස දදි චක්‍රද නිරුද්ධ වනවා දැන් හොම හාමවසානිමකදන කරුණම්භවසන් එනවා කර්ම භවයයක් දැන් පිහිටන්නේ නැවත අත්භවය හදඳ කරන ශක්තියේ ඒ සිත තුල්ල ගොඩනගෙන්න්න එහන දැමකද කරම හයි නිරුද්ද වෙනවා මෙන්න කරු භවය නිරුද්ධ කරන අවබෝධයුතු ෞදධ වෙනවා අන ෞද්ධය. අන භවය උදුරාදමන කෙන බවය සමුලිම් නසාදමන කෙන. ඒේ සහමලි මනුස ත්ත එක්කම ගල ඉවත් කරන කෙන මෙන්න පහල ව බෞද්ධය දැන්මයාමන්න භවේ නිරුද්ධ කරන භව ති නිරෝධ රාහමාන සක පදය දුක් දොමන සුපයස නිරුද්ජන්ති ඒයම මේ අසක වලස දුක් අන්දස නිරෝධ හොති යැති වසින්සියාල රුද්දල යන. එනම් පිගතින ඔන්නව ධර්මයේසේ දකිින් දොන ඒන ජාති ඇතිකල්ලි මරණ ඒකාන්තයි ඒන දක්ෂ වන්නුවන මේ ක්‍රියාවලිය දැකලා ම ච්චරදවල් දන්න අචනර දේවල් දන්නවා කියලා අහංකාර කමැති කරගඩ හිව නිව. ඒනම් මෙන්න මෙහෙම ක්‍රියාවලයක් මෙතන සිද්ධවෙන්නේ කළේ අතාතයුවනින් දකිමින්. ඒ ගැන මිහි කරමින් ඉඳිපින්. මෙන්න මේ ජාතක කර ං චන්දරගගේ ඇද මින මේ චන්දරාගේ පහ කරටු.